විස්සයි විසිතුනවුරුත්තේ ජනවාරි නවෙන්ද. කොහෙද මම යන්න ලෑස්ති වෙන්නේ? ජීවිත කාලෙ පුරාම යන්න හරි මාසාවෙන් බලාගෙන හිටපු ගමන. වෙනද වගේ නැතුව හැම දෙයක්ම ලෑස්ති කරලා තිබිලත් ලොකු යුද්ධයක් කළ තමයි ගෙයින් ඇදිර පැනගන්න පුළුවන් වුණේ. මට තාමත් හිතාගන්න බෑ අප පරක්කුනේ මොකද කියලා. හරි, ඒක දැන් අමතක කළා දාමුකෝ. යන මග දිගට අපේ චූටි කැටේ නිදාගත්තා. ඉරිදම්ම ආපු හින්දා අපිට චුට්ටක් වැඩක් ලේසි වුණා. හැබැයි ඉතින් අම්මා හිටියේ නැත්තම් අපි තුන්දෙනා මොන යුද්ධයක් කරයිද දන්නේ නැහැ. ඔයාලා දන්නවනේ අපි දෙන්නයි චූටි බබයි තනියෙන් තමයි හැමදේම කරගන්නේ කියලා. තව විනාඩි 5ක් පරක් වුණා නම් මට ස්ටේජ් එක නගින්න වෙන්නේ නැහැ. අන්තිම මොහොතේ අන්තිම තප්පරේ තමයි මට එතෙන්ට ය아가න්න පුළුවන්. ඉතින් කොච්චර ප්ලෑන් කරලා තිබ්බත් ලස්සන වීඩියෝ කණන් ගන්න බැරි වුණා. චූටි චූටි වීඩියෝ ෆිල්ම් එකක් තමයි තියෙන්නේ. මට මගේ ස්ටේජ් වීඩියෝ එකක් ගන්න බැරි වුණාට මගේ ආයෙකනම් වීඩියෝ එකක් ගන්න පුළුවන්. එයා ડોક્ટર අප්සරා සමලසිංහ. චූටි කෝල්ලා දෙන්නේ කික්ක කැම්පස් එකේ එක්සෑම් ටිකට් කොට දාගෙන අනිත් හැම දෙයක්ම බැලන්ස් කරගෙන යන දක්ෂ කෙල්ලේ. ඉතින් අප්සිනන්ගේ මම ඔයාට හදවතින්ම සුබ පතනවා. ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙලා මේ ඉගෙන ගත්ත හැම දෙයකින්ම ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන් යන්න කියලා. ඒ වගේ මම මේක අවස්ථාවක් කරගන්නවා IICA මෙට්‍රෝ කැම්පස් නීට් මාත්‍රු ડોક્ટર තිරිනි අබේපාල අපේ මැඩම්ට ස්තුතිවන්ත වෙන්න. ගොඩක් ස්තුතියි මැඩම් යන්න ඕන හරිම පාර අපි හැමෝටම පෙන්නුවට. ඒ වගේම තව ව්‍යවසායිකයන් 100,000 ගන්නම් බිහි කරන්න මැඩම්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ අපි හැමෝම දැන් වෙනදටත් වඩා ශක්තිමත්. එහෙම ශක්තිමත් ගොඩක් දෙනෙක් මම එදා දැක්කා. ඉතින් ඔයාටත් බලාපොරොත්තුවක් හීනයක් තියෙනවා නම් ඒ හීන සැබෑ කරගන්න මේක තමයි හොඳම අවුරුද්ද. අදම මේ දැම්ම පටන් ගන්නවා.